දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු දෙහිවල සත්ත්ව උද්‍යානය මේ වෙනකොට මේ අමාත්‍යාංශය තුනෙන්ම අයින් කරලා තියෙනවා මේ තුනෙන්ම අයින් කරලා මේ වෙනකොට දාලා තියෙනවා සංචාරක අමාත්‍යාංශයට මේ සංචාරක අමාත්‍යාංශයට දැමීම සම්බන්ධව අපි විශේෂයෙන්ම සත්ත්ව සුභ සාධන සංගම් මේ රටේ සත්වේදීන් ඒ වගේම පරිසර වේදීන්ගේ විරෝධයක් තියෙනවා ඒට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා පින්ලවල හෘදිය ගමත් ඇතුළුව විශේෂයෙන්ම ඒට හේතු කීපයක් තමයි එකක් තමයි හැමදාම වනජීවීක හරහා මේ ආයතන තියාගත්තාම සත්වීන්ගේ සුභ සාධන කටයුතු ඉතාමත්ම පහසු ඒක ඉතාමත්ම පැහැදිලි කාරණාවක් පින්නවල හෝ රිදිය ගම හෝ එමු නැත්නම් දෙහිවල ජාතික සත්වෝද්‍යානය හෝ මේ කාර්යයන් කාර්යයන්වලදී භෞතික සම්පත් නෙවෙයි මේ මේ පවත්වාගෙන යන්නේ භෞතික සම්පත් එකක්වත් නැහැ මේව හැම එකක්ම බොහොම ජීව ජීවි එතකොට පණ තියෙන සතුන් ඉන්නේ මේ එතකොට මේ සතුන්ට නොඑක් අවශ්‍යතාවයන් තියෙනවා මේ සතුන්ගේ ක්‍රියාකාරකම් තියෙනවා මේ සතුන්ගේ ස්වාභාවික වෙනස් වීම තියෙනවා මේවා සංචාරක මාත්‍යංශය හරහා පැවරීම ඇතුලේ ඉතාමත්ම අමාරුයි ඒක ඉදිරියට පවත්වාගෙන යන්න මේ සතුන්ගේ සුභ සාධනීය ඒ සතුන්ගේ දේත්තේ තේ සතුන්ගේ සියලු ඉදිරි ක්‍රියාකාරකම් ගැට ගැහිලා තියෙන්නේ වනජීවීකත් එක්ක එතන වනජීවී අමත් වනජීවී දෙපාර්ට්මන්ට් ඇතුලේ තමයි තියෙන්නේ මේ සත්තු ලෙඩ වුණාම මොන විදියට වෛද්‍යවරුද යොමු කර මොන වෛද්‍යවරු නියම කරන්න පුළුවන් ඒ වෛද්‍යවරුන්ට මොන ආකාරයෙන්ද මේ නීත්‍යානුකූලව මැදිහත් වෙලා ඒවට වටේ යන්නේ නැතුව නැත්තම් දැන් සතෙක් අලියෙක් ලෙඩ වුණොත් එහෙම සංචාරක මාත්‍යන්තයෙන් ලියුමක් ගහන්න වනජීවීකට. ඒතර වනජීවීකෙන් ඒ ලියුම අරගෙන එයා දෙහිවල සත්වෝද්‍යානෙන් හෝ රිදීගමෙන් හෝ නැත්තම් අනිත් ආයතනෙන් හෝ අවසර අරගෙන එනකොට සමහරක් ඒ සතා මිය ගිහිලා තියෙන්නත් පුළුවන්. ඒ සතා මිය ගිහිලා තියෙන්නත් පුළුවන්. විශේෂයෙන් අපිට තියෙන පස්සේ තමයි වනජීවීකට අයිති සමහරක් වනෝද්‍යානවලත් එතෙන්ට ඒ සත් මේ වෛද්‍යවරු යනකොට කාලෙ මදි. ඉතින් එහෙමත් ක්‍රියාකාරී සලස්මක් නැහැ. එහෙම ඍජු මැදිහත් වීමක් බොහොම අඩුවෙන් වෙන්නේ. ඉතින් එහෙව් තත්ත්වයක් යටතේ මේ ආයතන වලින් මේ ආයතනේ සම්පූර්ණ ගලවලා වෙන් කළා තියලා සංචාරක මාත්‍යාංශර තිබ්බහම එයාලගේ වගකීම තවත් නැහැ. අතන ඔයාලට බොහොම ලේසියෙන් කියන්න පුළුවන් අත්අතුර සේවනට ඇවිල්ලා අපේ ආයතනේ වගකීමක් නෙමෙයි අපට ඒ සම්බන්ධව කරුණු දක්වීමට අවසරයක් නැහැ. අපි ඒක සංචාරක මාත්‍යාංශේ තමයි අහගන්න ඕනේ කියලා. ඉතින් මේක බොහොම නරක තත්ත්වයක්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අතිගරු ජනාධිපතිවරයාගෙන් විශේෂයෙන්ම වනජීවීක සතුව තමයි සියලු සම්පත් තියෙන්නේ මේ සත්තුන්ගේ සුභ සාධනයට. සත්තු ගෙනියන වාහන තියෙන්නේ සංචාරක මාත්‍යාංශයෙන් වාහනයක්වත් නැහැ. මේ අලියෙක් ගෙනියන්න පුළුවන් වාහනයක්, ඒ වගේම සත්තු ගෙනියන්න පුළුවන් කූඩුවක්, එහෙම නැත්නම් ඊට අදාළ වැඩ පිළිවෙලක් මුකුත්ම නැහැ. ඒ වගේ පුහුණු ක්‍රියාකාරකයන් විශේෂයෙන්ම වෛද්‍යුරු වගේම ඊට අදාළ විශාල පිරිසක් කියන පුහුණු සේවකීන් ඒ පුහුණු සේවකින් සියල්ලම ඉන්නේ වනජීවී දෙපාර්ට්මේන්තුව. ඒතකොට මේ වෙනකොට වනජීවී දෙපාර්ට්මේන්තුව සම්පූර්ණ වෙන් කළා තියෙනවා වෙනම කොටසකට. එතකොට දෙහිවල සත්වෝද්‍යානයත් ඒ වගේම රිදීගමත් ඒ වගේම අත්අතුරු සෙවණත් මේ තුනම දැන් සංචාරක අමාත්‍යාංශයට තමයි වෙන් කළා තියෙන්නේ. සංචාරක අමාත්‍යාංශයට අදාළ වෙනවා. එයා සංචාරක අමාත්‍යාංශයට අදාළ වෙන්නේ වනජීවීකෙන් විසින් රැකගත්ත සහ පෝෂණය කරන සහ රැක බලාගෙන ආරක්ෂා කරන ආයතන බලන්නේ සංචාරකීන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසීම තමයි සංචාරක මාත්‍යංශ විසින් සිද්ධ කළ යුතු වන්නේ. Breaking.lk